नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। धनं छजे अंगं रक्खमानो अंगं छजे जीत रक्खमानो जीवितं अंगं धनं छजे धम्म मनुस्सरन्तो तीति। श्रद्धा बुद्धि संपन्न कारुणिक सिंहतुनि मे पिंवत शील दिना दंग सौदा नंग विन्ने तमंगे वटिना मनुष्य जीविते तवत वटिना बवट पत्कर गन्न एवगेम मे लभु मनुष्य जीविते इस्नुवेन विद्ये अर्थान्वित तत्त्वयट पत्कर गन्न तमंत हेतु कारणा वेन वटिना सद्धर्में बिदक श्रवणे करंत विशेषम यापे पिंवत तिमल श्री महात्मा ए तमंगे मेन्यु एतुल तमंगे पौल्य अनित सियलु ज्ञाति ए वगेम तमंगे हितेशिन सियलु दिना मेक राशि करगन बहुम श्रद्धावें दुर गहर इंदला මේ ස්ථානයට පැමුණේ හෙට දවසේදී ඒ සංඝ සතු කොට මහා දානයක් පූජා කරලා තමන්ගේ ජීවිතයට වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගන්නට ඒ දන් දෙන කෙනෙකුට මිලවම් ලැබෙන ආනිසංස රාශියක් තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා ඒ අතරින් මේ පින් උතුම්ට දිත්ත සම්ම වේදිනී වශයෙන් මිලවම් ලැබෙන ආනිසංසයක් වුණා කල්යාණ මිත්‍ර ඇසුර ඇසුරු කරන්ට ලැබෙන බවත් ससुर दुखिंग अतम दिनित उपकार वेन सद्धर्म श्रवने करंट लबिन बवाद एनिसा मे पिंगुतुन दम्मे सुदानं वेन्ने ससुर दुग्गिनी निवीम पिनिस लोतुरा बुद्धजानन वहन्से देशना कल सद्धर्मेन बिंदक श्रवने करंट हम दिनाम मे खाय निसलव तियनुव वगे हितक निसल करगन संसुं करगन नोएक नोएक අරමුණු වල හිත දුවන්ට නොදී බොහෝම හොඳින් මේ දහම අහන්නට ඕනේ සිහි කරන්ට ඕනේ කුමක් නිසාද පින්වතුනි අපි හැම දිනම නොදන්නවා වුණාට අති දීර්ඝ කාලයක ඉඳලා අති දීර්ඝ මේ සංසාරය තුල ඉඳගෙන අපි හැම කෙනෙක්ම නොඑක් විදිහේ ක්‍රම උපායන් හොයමින් जीविते तीन दुकाइं करगन्न विहेसुनु विहेसिच्चाय एत अपि हम दिनातम जीविते तुलिं लबागन्न बेरिवेच्च बेरिवेन करुनातन दुक्सहगत भव जीवित वलिं आइं करन्न सेप सेनसिल्ल कियने कापे जीविते वलट लंगा करगन्न एकट हेतु अक्तिबुना में मुलु लोकेम दुख नैतिकरांत हदान्ने दुख ऐतिहलातीन कोहम दुखीन कारणाव तोरगने निमेई दुख ऐतिहन कारणाव पैत्तकीन तबेवा दुख कीन धर्मतावे मुकद्धकीन कारणाव तेरुंगने निमेई एकत पैत्तकीन तबेवा तमं करान्ने मुकद्धकीन कारणाव तमं तोरगने निमेई इति में विधिहे මුලා බවකට අපිට පත්වෙන්න උනේ අපිපත් උනේ මේ සසර දුක නිමා කරන සද්ධර්ම අවබෝධය අපිට නොලැබුණු නිසායි ඒ නිසා අද දවසේදී මේ ජීවිතේ අපි කොහොම හරි මේ සද්ධර්ම අවබෝධ කරගන්න ඕනේ ඒ සඳහා බොහොම වටිනා අවස්ථාවක් අපිට හම්බෙලා තියෙන බුද්ධෝත්පාද කාලේ ඒ වගේම मनुष्य जीवित सद्धर्म पवतन वटपिताव ऐ मे सद्धर्म अवबोध कर गत युक्ते सद्धर्म अवबोध कर गण्यपेन्द्र ओ ने मिन्न मे कारण वापित तेरु यान तो ने मे कारण तेरुणोत्तर सद्धर्म कमती वेने ये कारण तेरु यंड न අකමැත්තෙන් උන සද්ධර්මය අහන්න වෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර තියෙන ඒ නිසායි සද්ධර්මයට රුචිකත්වේ නැති
බෙහෙවින් හිත නොනැමුණත් අපේ කල්යාණ මිත්‍ර ඇසුර අපේ සද්ධර්මයට යොමු කරවනවා. අහම්බෙන් නමුත් යොමු කරවනකොට ඒ සද්ධර්මය අපිට තේරුණාම එදා ඉඳලා අපිට අපේ කැමැත්තක් ඇති වෙනවා. ඒකට හොඳ නිදසුනක් අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජෝතිපාල කියලා මානවකෙක් වෙලා උපන්නා. හැබැයි බොහොම පහත් කුලයක, රොඩි කුලයක. මෙයාට බ්‍රාහ්මණ කුලයේ උපන්න යාළුවෙක් හිටියා ගටිකාර කියලා. මේ දෙන්න හරීම යාළුයි. හරීම විශ්වාසවන්තයි. හැම කටයුත්තක්ම කරන්නේ දෙන්න එකට එකතු වෙලා. ඉතින් මේ මට පොඩ්ඩක් වැරදුනා. අපේ ජෝතිපාල මානවක බ්‍රාහ්මණ කුලය. ගටිකාර රොඩි කුලය. ඒ වුණාට මේ රොඩි කුලයේ උපන්න ගටිකාර හරිම බුද්ධිමත්. එයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සද්ධාව ඇති කරගෙන අනාගම් වෙච්ච කෙනෙක්. තමන්ගේ යාළුවට කිව්වා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අහවල් තැන වැඩ ඉන්නවා අපි ගිහිල්ලා බණ අහමු කියලා. නමුත් කැමති වුණේ නැහැ. කීප වතාවක්ම කිව්ව කැමති වුණේ නැහැ. බුද්ධත්වයේ කියන්නේ කොහොම ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය මුදු මහනට මොන බුද්ධත්වයක්ද කියලා මේ වගේ නොයෙකුදී නිඳා අපහාසත් කළා. ඊට පස්සේ ගටිකාර මානවකයා කියනවා එහෙනම් අපි නාන්දයන් කියලා. ජෝතිපාල මානවකයා දෙන්න නාන්න ගියාට පස්සේ නනා ඉන්න ගමන් ජෝතිපාල මානවකයා කෙස් වැටියෙන් අල්ලගන්නවා ගටිකාර. අල්ලගෙන වතුරේ උබාගෙන ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යන්න එන්නේ නැත්තම් අතහරින්නේ නැහැ කියලා. ඊට පස්සේ දඟල් දඟල්ලා මම එන්නම් අතහරින්නේ නැතුව. ජෝතිපාල මානවක කල්පනා කරනවා මම බ්‍රාහ්මණ වංශේ උපන්නේ. යාළුවෙකුනත් ගටිකාර බොහොම පොඩි වංශේ උපන්න කෙනෙක්. කෙස් වැටියෙන් අල්ලනවා තියා කෙනෙක් හිතන්නේවත් නැහැ. මගේ යාළුවා මෙහෙම කළේ ඒ කාන්තේ මේ විශාල අර්ථයක් ඇති. අපි වගේ මෝඩකමට කිපුනේ නැහැ. මොකද්ද මේකේ හේතුව කියලා බැලුවා. පටිගයක් තරහවක් ඇති කරගත්තේ නැහැ බැලුවා. බලලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේ ජෝතිපාල මගේ යාළුවෙක්. මෙයාටත් භාග්‍යවතුන් වහන්සේ බණ ටිකක් කියන්න කියලා. ඉතාම සුළු ධර්ම දේශනාවක් කරනකොට බොහෝ සෙයින් පින් පිරුණු මේ ජෝතිපාල මානවකට ඒ සද්ධර්මය අවබෝධ වුණා. අවබෝධ වෙනකොට ගටිකාරගෙන් අහනවා ඇයි ඔබ මෙබඳු ශාසනයක පැවිදි වෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කියනවා මගේ අම්මගේ තාත්තගේ දෙන්නගෙම ඇස් පේන්නේ නැහැ. මේ දෙන්නට සලකන්න කෙනෙක් නැති හින්දා මං ගෙදර ඉන්නේ නැත්තම් මම මහන වෙලා කියලා. එහෙනම් මම මහන වෙනවා කියලා ජෝතිපාල මානවක ඒ ශාසනය පැවිදි වෙලා තෙවලා දහම ත්‍රිපිටක ධර්මයේ සම්පූර්ණම ඉගෙනගෙන ධ්‍යාන අභිඥා ඉගෙනගෙන තව බුදු කෙනෙක් පහළ වුණා වගේ දිව්‍ය අතිත්තාක් ත්‍රිපිටකයේ භික්ෂුන් වහන්සේලාට ඉගැන්වුවා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න කල්යාණ මිත්‍ර ඇසුර නිසා සද්ධර්මයට ගරු නොකළ සද්ධර්මයට කැමති නොවුණු කෙනාගේ මනසත් කැමති වෙච්ච හැටි. ඉතින් මේ පින්වතුන්ගේ මේ පින්වතුන්ට අනුකම්පා කරන ඒ තමන්ගේ දරුව ඥාතීන් හිතේශීන් මේ පින්වතුන්ට මේ සද්ධර්මය අහන්න යමු කළා. මේ පින්වතුනුත් එයින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා බොහොම හොඳින් බොහොම වමනාවෙන් මේ ටික ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බොහොම වටිනා ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධනං චජි අංගං රක්කමානෝ. මේ ලෝකය තමන්ගේ අංග
අංගප්පත්‍ය රැකගන්න ධන්නේ අතහරිනවලු. මේ ශරීරයේ කොටසක් නැති වෙන්න ගියොත් ඒක බෙරගන්න ගෙවල් වල උනත් මිල මුදල් උනත් අපි අතහරින්නේ නැද්ද? අතහරිනවා. වකුගඩුවක් නරක් වෙලා ඒක දාන්න ඕනේ කියලා කිව්වොත් තියෙන දේවල් විකුණලා හරි කරනවා. ධනං චචි අංගං රක්කමානෝ. ධනේ අතහරිනවා ශරීරාංගපත්‍ය රැකගන්න. අංගං චජි ජීවිත රක්කමානෝ. සමහරු ශරීරයේ කොටස් අතහරිනවා ජීවිතේ රැකගන්න. මේ දේ අතහැරිය නැත්නම් ජීවිතේ නැති වෙනවා කියලා කිව්වොත් ඒ කොටස අතහරිනවා ජීවිතේ රැකගන්න. ජීවිතං අංගං ධනං චජේ දම් මනසරන්තෝ. ධර්මය සිහි කරන, ධර්මය ගරු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජීවිතයයි අංගයි ධනයයි කියන මේ තුනම අතහරිනවලු ධර්මය අභියසදී. ඒකට හොඳ කතාවක් තියෙනවා. මම කතාව ඉස්සරලාම කියන්න. මේ ලංකාවේ බොහෝම ධනවත් පවුලක් හිටියා, සිටු පවුලක්. ඒ සිටු දෙමල්ලන්ට හිටියා බොහොම පින්වන්ත පුත්තු දෙන්නෙක්. ඉතින් මේ දරු දෙන්න ටිකක් ලොකු වෙනකොට ඒ දරුවන්ට තමන් සතු සියලුම ධනය සමානව බෙදලා දුන්න මේ දෙමව්පියෝ. දීලා නොබෝ කලකින් ඒ දෙමව්පියෝ දෙන්න කලෝරිය කළා. ඉතින් මේ අයියායි මල්ලිය දෙන්න දැන් මේ තමන්ගේ පියා සතු මෑණිය සතු ධනය පරිහරණය කරමින් ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අයියා අයියාගේ නම තිස්ස. තිස්ස ටිකක් හරි අමුතු විදිහට හිතනවා ජීවිතය ගැන. ඉතින් මිනිස්සු විහාරස්ථාන වලට ගිහිල්ලා හවසට මල් පහන් අරගෙන යනකොට මෙයා කල්පනා කරනවා, ඇයි මේ මිනිස්සු මල් පහන් අරගෙන යන්නේ? මොකක් හරි මේක තේරුමක් ඇති කියලා මෙයාත් ඒ පස්සේ ගියා. ඉතින් ගිහිල්ලා බණ ඇහුවා. අහනකොට ජීවිතේ හරි අමුත්තක් තේරුණා. ඉතින් කාලයක් මෙහෙම බණ අහන්න පුරුදු වුණා. බණ අහනකොට තිස්සට තේරුණා යම් තරුණකමක් මහලුකමින් අවසන් වෙනවා නම් මේ තරුණකම පළක් නෑ නේද? නින්දා වේවා. යම් ජීවිතයක් මරණයෙන් අවසන් වෙනවා නම් මේ ජීවිතයෙන් තේරුමක් නෑ, පළක් නෑ නේද? ඒ ජීවිතේ නින්දා වේවා. යම් එක්වීමක් වෙන්වීමෙන් අවසන් වෙනවා නම් ඒ එක්වීමෙන් පළක් නෑ නේද කියලා මේ වගේ ජීවිතේ ලෝකයා හිතන දේට වඩා ටිකක් වෙනස්ව හිතන්න හුරු වුණා. අනන්ත ජාති සංසාරෙත් මේ ජරා මරණ දුක තමන්ගේ පිටපස්සෙන් වදකෙක් වගේ හඹාගෙන ආවා කියන එක මෙයාට ටික ටික තේරෙන්න ගත්තා. විහාරස්ථානෙට ගිහිල්ලා කිව්වා ස්වාමීන්නි මාව මහාන කරන්න කියලා. ඊට භික්ෂුන් වහන්සේලා අහනවා තිස්ස ඔයා අවසර අරගෙන දාවේ ගෙදර කවුරු හරි ඉන්නවද අවසර ගන්න? ස්වාමීන් මට එකම එක මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ මල්ලිගෙන් අවසර ගත්තද කියලා ඇහුවා. නෑ ස්වාමීන්. එහෙනම් තිස්ස යන්න ගිහිල්ලා මල්ලිගෙන් අවසර අරගෙන එන්න කිව්වා. මේ තිස්ස ගෙදර ගිහිල්ලා මල්ලිට ගාවට ගිහිල්ලා කියනවා මල්ලි මේ ජීවිතයේ හරිම නිසරුයි. ජරා මරණයෙන් අවසන් වෙනවා නම් ඒ අපේ ජීවිතයේ තේරුමක් නෑ. ඒ හින්දා මල්ලි මට මහාන වෙන්න ඕනේ කියලා. ඒ පාරේ මල්ලි අඬන්න ගත්තා. අයියයි මායි විතරයි හිටියේ. අම්මා තාත්තත් නැහැ. මට අයියා විතරක් නෙමෙයි, මට අම්මත් මට තාත්තත් අනිඥාතීනුත් ඔක්කොම ඔයයි. ඒ හින්දා මේ අයියේ මහාන වෙන්න නම් එපා. මගේ ධනයත් උන්නම් ගන්න කියලා මල්ලි කිව්වා. මල්ලි විවාහ වුණා. විවාහ වෙලා හිටියේ අයියා ගොඩාක් කරුණු කියලා අන්තිමට කිව්වා මල්ලි මං සතු සියලුම ධනෙ ඔයා ගන්න, මට එකම එක දෙයක් දෙන්න කිව්වා. මොකද්ද කිව්වා? මට මහාන වෙන්න අවසර විතරක් දෙන්න කිව්වා. මෙහෙම නැවත නැවත ඇවටලි කරනකොට මල්ලි අඬ අඬ අයියාගේ කැමැත්තක් එහෙනම් කරන්න මහාන වෙන්න කියලා අවසර දුන්නා.
අයියාගේ සියලුම ධනයත් මල්ලිට පවර්ලා දීලා අයියා විහාරස්ථානෙට ගිහිල්ලා මහාන වුණා. මහාන වෙලා ඒ තමන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් බණ දහම් කමඨහන් ඉගෙනගෙන පාංශ කුල චීවරයක් පරව ගත්තා. පාත්‍රයක් අතට ගත්තා. ඉතාමත් ඈත කැළියේ ඇතුලේ ගල් වෙනකට ගියා. උදෑසන ගමට ගිහිල්ලා ගෙපුඩු වලින් පිඬු සිඟා වඩිනවා. හම්බ වෙන පිඬ පාතේ රස දෙයක්ද නිරසද කියලා බලන්නේ නැහැ. සිහිල් වෙච්ච දෙයක්ද රසනේ දෙයක්ද කියලා බලන්නේ නැහැ. හුදෙක් දිවි ප්‍රයත්න පිණිසම පිඬ පාතේ ඇසුරු කළා. අප්‍රමාදීව මේ වනාරණ ගල් නැටි වෙලා භාවනා කරනවා. භාවනා කරනකොට මල්ලිගේ බිරින්දට චිත්‍රාද විදිහ කෙලෙසයක් ඇති වුණා. අයියාගේ තියෙන සියලුම ධනෙ අපිට පවර්ලා දීලා මහනෝනේ මහ විශාල ධනයක් තියෙනවා. බැරි වෙලාවත් පැවිදි ජීවිතය ගැන කලකිරිලා ආයෙත් ගෙදර ආවොත් මේ ධනෙ යට දෙන්න වෙනවා. මේ ධනෙ ගනේ. එන්නේ ඉස්සෙල්ලා කොහොම හරි උපායකින් මෙයා මරන්න ඕනේ කියලා මල්ලිගේ බිරින්ද අදහස් කරගත්තා. කරගෙන මල්ලිට හොරෙන් හොරු කණ්ඩායමක් ගෙනල්ලා හොරුන්ට විශාල අල්ලසක් දීලා කිව්වා අහවල් කැලේ අහවල් ලෙනේ ඉන්න තිස්ස කියලා හාමුදුරුවම. මෙන්න මේ හාමුදුරුවන්ව මරන්න ඕනේ. මරලා ආවහම මම තව මේට වඩා වැඩි මුදලක් දෙනවා කියලා කිව්වා. ඉතින් මේ ලෝකේ මුදල ලැබෙනකොට මුදල සඳහා ඕනම දෙයක් කරන්න සූදානම් පිරිසකුත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටි. මෙයයි බාරගත්තා. බාර අරගෙන තිස්සහාමුදුරු ඉන්න කැලේ ගල්ලෙන්නට ගියා මරන්න. තිස්සහාමුදුරු යනකොටත් බොහොම වීදෙන් භාවනා කරනවා. මේ ඔක්කොමල වට කරගත්තා මේ තිස්සහාමුදුරුවන්ව. තිස්සහාමුදුරු අහනවා උපාසකවරුනි කුමක් නිසා මෙහාට ආවද? අපි ආවේ ඔබ වහන්සේව මරන්න කියලා. මාව මරන්නේ ඇයි? මාව මැරීමෙන් ඔබට වෙන ලාභය මොකද්ද? ඔබ වහන්සේව මැරුවහම අපිට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා මරන්න ආවේ කියලා. මැරුවට කමක් නැහැ. ඒත් මට එක දවසක් දෙන්න තව. එක දවසකින් පස්සේ මාව මරන්න කිව්වා. ඊට පස්සේ මේ හුරු කියනවා නෑ නෑ. ඔය එක දවසක් අපෙන් ඉල්ලන්නේ අපේ ඇස් වහලා පැනලා යන්න. කපටිකමට. එක දවසක්වත් දෙන්න බෑ. දැන් අපි ආපු කාර්ය කරනවා. අපි මරනවා කියලා කඩු එළියට ඇදලා ගත්තා. ඊට පස්සේ කියනවා තිස්සහාමුදුරු ඇවැත්නේ උපාසකයනි එක දවසක් මට දෙන්න ඒ වෙනුවට මම ඔබට ඇපයක් වෙන්නම් කියලා. මේ කැලේ කවුද ඔබ වහන්සේට ඇප වෙන්න ඉන්නේ කිව්වා. ඉඳගෙන ඉන්න ආසනයට එහා පැත්තේ තිබුණා මහ විශාල කළු ගල. අපහසයෙන් මේ කළු ගල ඔසවලා අරගෙන තමන්ගේ කලව කකුලේ කලව ඇට දෙකට වේගෙන් ගහලා කකුලේ ඇට දෙක බිඳගත්තා. ඇවැත්නි මේ ඇපේ ඇද්ද කියලා ඇහුවා. මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව ගැන හරීම සංවේගයක් ඇති වෙච්ච හොරු හරීම සංවේගයෙන් ඇති ස්වාමීන් කියලා ගියා යන්න. දැන් ඉතින් සක්මන් කරන්නත් බෑ. ආපහු කොහාටවත් යන්නත් බෑ. මේ තිස්ස හාමුදුරු ඒ කකුල කැඩීම නිසා ඇති වෙච්ච වේදනාව මාරමුණු කරලා සියලු කෙලෙස් නසලා පහත් බවට පත් වුණා. ඒ කකුලේ කලවැට බිඳ ගන්න ඉස්සර වෙලා එයා නුවණින් කල්පනා කරනවා. කෙලෙස් සහගතව ජීවත් වෙනවට වඩා දැහැමි මරණය වටිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා.
එවගේම කෙලෙස් සහගතව කලුරිය කිරීමත් නින්දා සහගතයි. අනන්ත සසරේ ඉන්නකොට මෙහෙම එක සැරයක් නෙමේ කකුල් කැඩෙන්නේ නැත්තේ. ඕන තරම් මේ කකුල් දෙක කැඩෙන්නේ නැති. ඒ ධර්මයේ වෙනුවෙන් මම මේ කකුල් දෙක කඩාගත්තට කමක් නැහැ කියලා තීරණය කළයි කකුල කඩාගත්තේ. පින්වතුනි, අපිට තියෙනවා හිතන්න ජීවිතය ගැන ගොඩාක් දේ මේ තුලින්. ඒ හා මුදුරු සද්ධර්මයට ජීවිතය පූජා කරලා ඒ වගේ ක්‍රියාවකට පැමුණුනේ පින්වතුනි, මේ අනවරාගු සංසාරය ගැන යම් පමණකෝ දැනුමක් අවබෝධයක් තිබුණු නිසායි. ඒත් ඒ දැනුම අවබෝධය අපිට නැති නිසායි අපි බයක් සැකක් නැතුව මේ ජීවිතේ ජීවත් කරන්න ගෙවන්නේ. ඉතින් මේ සද්ධර්මය හරියට අපිට තේරුණොත් අපි වුණත් අපේ ජීවිතේ සද්ධර්මයට පූජා කරන්නට මැලි වෙන්නේ නැහැ. සිංහතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතංගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේවතුම් මහා කංච. මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ పూర్ව කෙලවරක් හොයන්ට බෑ. ඒ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරි කරලා හදපු තමන්ගේ මව් මරණ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. දාඩිය මහන්සෙන් හම්බ කරලා තමන්ව පෝෂණය කළ පියා, ඒ වගේම තමන්ගේ තුරුලි තියාගෙන බොහොම සෙනෙහසෙන් හදපු දුව පුතා, වෙලිකිලියේ පටන් එකට තමන් ළඟින් හිටපු තමන්ගේ සහෝදරයා සහෝදරී, අනිත් ඥාති හිතේසින් මැරෙනකොට ඒ දුකට පපුවේ අද්ග ගහ අඬනකොට ඒ ගැලූ කඳුළු මහා සාගරේ ජලයට වැඩි කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා. ඒ විතරක් නෙමේ, මේ දීර්ඝ සංසාරේ නකොට අපි හැම කෙනෙක්ම මනුස්ස ආත්ම භාවවලට වඩා ලබලා තියෙන වැඩිපුර තිරිසං ආත්ම. ඒ තිරිසං ආත්ම ලැබපු ආරවලදී බෙල්ල කැපුම් කනකොට, බෙලි කැපුම් කනකොට ගලාගෙන ගියේ කුතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා. පෙන්නලා බුදුහාමුදුරුව නැවත මෙහෙමත් දේශනා කළා, මේ පටිච්ච සමුප්පාදයේ නැමැති ධර්මතාවය දන්නා වූ මේ සද්ධර්ම ඇසූ පිරු ඇති නුවණක් තියෙන කෙනෙක් ඇරෙන්න මගේ මේ වචන විශ්වාස කරන්නේ අනිත් අය කියලා. ඒ අයට හිතෙන්නේ මේක අතිශෝක්තියක්, මවාපෑමක්, මවාපෙන්වීමක් කියලා. ඒ මහා සාගරයේ ජලයට වඩා වැඩි අඬපු කඳුළු කියනකොට. නමුත් මුතුනි, බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපිව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙමෙයි, බොරුවෙන් උපමා කරන කෙනෙක් නෙමෙයි. ඒ තරම් සසර දුකක් අපි හැම කෙනෙක්ම විඳලා තියෙනවා. ඒත් භවයෙන් වෙහෙලා නිසා අපිට පේන්නේ. ඒ විතරක් නෙමේ, මේ සංසාරේනකොට ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි ජීවිතය අවසන් වෙච්ච වාරවලුත් ඕන තරම් ඇති. අතපය හතරම නැති පිළෙක් වෙලා කොටයක් වගේ පැත්තකට දාලා කිසි කෙනෙකුගේ හවුහරණක් නැතුව ජීවිතය අවසන් වෙච්ච වාරවල අපේ ඕන තරම් ජීවෙන්ට ඇති. ඒ වගේම ජීවත් වෙන්නකොට පණුව ගහලා පොරි කුෂ්ඨ හැදිලා මරුණු වාරෝ ලෝණ තරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා විස පොඩි වෙලා මරුණු වාරෝ ලෝණ තරම් ඇති. අද සිහි කළ බලන්න මේ ලෝකෙ දිහා
මොනතරම් අනතුරු තියෙනවද මොනතරම් ලෙඩ රෝග වල ප්‍රභේද තියෙනවද ඒ ඔක්කොම මේ සසරේ අපි ඉන්නේ මේ සසරේ ඒ හැම දෙයකටම නෑදෑකම් කියන්න පුළුවන් බව අපේ නැති වෙලා නැහැ ඒත් භවයෙන් වැහිලා නිසා අවිද්‍යාවෙන් වැහිලා නිසා අපිට මේ සසරේ ඇති භයානකකම තේරෙන්නේ පින්වතුනි අපේ ජීවිතය ගැන අපි මේට වඩා නම් ටිකක් හිතන්න ඕනේ එකම එක දෙයක් හොඳට සිහි කරලා බලන්න ඇයි අපි ජීවත් වෙන්නේ කියලා අපි ජීවත් වෙන්නේ මොකටද කියලා අපි උදේම නැගිටලා ගෙවල් දොරවල් අස්පස් කරලා ආහාර පාන සකස් කරනවා කෑම කනවා මේ ටික අපි කරන්නේ මෙහෙම කර කර ඇයි අපි ජීවත් වෙන්නේ මේ අපි කරන මේ ක්‍රියාවන් ඉතා සියුම් විදිහට නිරීක්ෂණය කරලා ගවේෂණය කරලා බැලුවොත් අපිට තේරෙයි අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක නැති කරන්න සැනසීම ලබා ගන්න ඒත් අපි හැමෝටම ලැබෙන්නේ නැති ලැබිලා නැති කරුණත් දුක නැති කරගන්න සැනසීම ලබා ගන්න ඒ සඳහා මාවතක්ද අපි හොයන්නේ නැහැ ඒකට හේතුව අපිට එහෙම අවශ්‍යතාවයක් දැනෙලා නැහැ අපිට අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ අපේ වටපිටාවේ විස්මාවක් අපිට නොදැනෙන නිසා අපිට දෙමව්පියෝ ඉන්නවා දරුවෝ ඉන්නවා මුණුපුරෝ ඉන්නවා ආහාර පාන තියෙනවා ඉන්න හිටින්න වටපිටාව තියෙනවා මේ ටික තියෙන නිසා අපිට වැහිලා ඒත් අපිට සිහි කරගන්න නුවණ ශක්තිය මදි වෙලා අපි වටා තියෙන මේ ධර්මයන්ගේ ආදීනව ටික එක්තරා දවසක් එක්තරා කාලයක එක පවුලක හිටියා අම්මයි තාත්තයි දුවයි පුතයි දුවයි පුතාලා දෙන්නයි මේ අම්මයි තාත්තයි හරි මිත්‍යා දෘෂ්ටි දහමක් නැහැ දහමකට කැමති නැහැ තාත්තා ඒ කුඹුරු වතු පිටි වලටමයි තණ්හාව වැළිලා උදේ ඉඳන් ඒකමයි කරන්නේ ඒකට පුදුම ආසාවක් අම්මා ගෙදර දොරේ කටයුතු ටික කරනවා ගෙදරට පුදුම ආසාවක් ඒ වත්තේ ලස්සන විලක් තියෙනවා නංගි මේ විලට හරි ආසයි මල්ලිට කිසිම දහමක උමාවක් නැහැ. නමුත් අයියා මේ අය ඔකෝටම වඩා වෙනස්. අයියා පන්සලට විහාරස්ථානෙට ගිහිල්ලා බණ අහලා ජීවිතය ගැන කලකිරිලා අයියා මහන වුණා. මහන වෙලා ටික දවසක් අප්‍රමාදීව කටයුතු කරනකොට සියලුම කෙලෙස් නැසලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පත් වුණාට ගෙදර අය අයියා තමන්ගේ දරුව වෙනුවෙන්වත් කියලාවත් දානයක් දෙන්නේ නැහැ. සීලාදී ගුණධර්මයක් අහලකවත් නැහැ. මේ විදිහට කටයුතු කර කර ඉන්නකොට කාලයක් යනකොට අම්මත් මැරුණා. තාත්තත් මැරුණා. හදිස්සියේ රෝගයක් හැදිලා නංගිත් මැරුණා. මල්ලි විතරයි ගෙදර දැන් මල්ලි සියලුම ධනය තෙහෙමිකරුවෙක් වෙලා. දවසක් මේ රහතන් වහන්සේ ජවල් තියෙන පාර පිඳු සිඟා වඩිනවා. වඩිනකොට මල්ලි විශාල ඌරෙක්ව මරලා තමන්ගේ කුඹුරට ආපු විශාල ඌරෙක්ව මරලා අරගෙන යනවා. හාමුදුරු වෙනවා දැකලා ස්වාමීනි අද දවසේ අපේ ගෙදෙට්ට දානෙට වඩින්න දවල්ට කියලා ආරාධනා කළා. මොකද්ද හේතුව?
මට විශේෂ ආහාරයක් පූජා කරන්න තියෙනවා මෙහෙම මස් වර්ගයක් තියෙනවා කොහෙන්ද කියලා අහනකොට මේ ඌරෙක් මැරිලා මරලා තියෙනවා රහතන් වහන්සේ කිව්වා හොඳයි ඔය ඌර කපන්න එපා මම එනකන් තියාගන්න කියලා දැන් කිව්වට පස්සේ ඌර කපන්න බෑ හාමුදුරුවෝ ගෙදෙට එනකන් ඌර තිබ්බා හාමුදුරුවෝ ගෙදෙට ආවට පස්සේ ඌර කපන්න ඉස්සර වෙලා කිව්වා ඔය ඌරගේ බඩ පනලා බලන්න ඌරගේ බඩ ඇතුළේ ඇති විශාල ගැරන්ඩියක් කිව්වා ඊට පස්සේ ඇත්තටම කියපු විදිහට බලනකොට ඌරගේ බඩ ඇතුළේ විශාල ගැරන්ඩියක් තියෙනවා ඔය ගැරන්ඩියාගේ බඩ පනලා බලන්න ඔය ගැරන්ඩියාගේ බඩ ඇතුළේ ඇති විශාල ගෙම්බෙක් කිව්වා බලනකොට විශාල ගෙම්බෙක් වෙනවා. කිව්වා දන්නවද ඔය ඌර කවුද කියලා? ඔය තමයි ඔයාගේ තාත්තා. දන්නවද ඔය නයා කවුද කියලා? නයා ගැරන්ඩියා. ඔය තමයි ඔයාගේ අම්මා. දන්නවද ඔය ගෙම්බ කවුද කියලා? ඔය තමයි ඔයාගේ නංගි. පින්වතුන් සම්මතය කියන්නේ මේක. අපි මගේ කියලා මම කියලා මෙච්චර තුරුළු කරගෙන යම් අය නිසා ප්‍රමාද වෙනවා නම් එහා පැත්තට ගියාම අපේ ජීවිතේ පැහැරගන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ හතුරෙක් බවට පත් වෙන්න පුළුවන් සසරකයි අපි ඉන්නේ. අම්මා තාත්තා දුව පුතා කියලා එකම පවුලේ හිටපු කීප දෙනා ඒට එහා පැත්තට ගිහිල්ලා තමන්ගේ ජීවිතේම ආහාරයක් කරගන්න තමන්ව ගන්න මත්තමට පත් වුණා. මේකෙන් හරීම මේ කතාව අහලා මල්ලි හරීම සංවේගෙට පත් වුණා. ඉතින් මේ මහරහතන් වහන්සේ ඒකම උදව් කරගෙන සද්ධර්මයේ දේශනා කළා. සම්මතය කියනක තේරුම් ගන්න ඕනෑවට වඩා ඒ තුල ගිලෙන්න එපා ප්‍රමාද වෙන්න එපා කියලා. මේ පින්වතුන්ට මට මතක් කරන්න තියෙන්නේ මේ පින්වතුන්ගේ ජීවිතයත් ගෙවෙන්නේ මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් ලැබිලා සසර දුක නිමා කරන සද්ධර්මයේ තියෙද්දිත් තමන්ගේ දරුවෝ මුණුපුරෝ ගෙවල් දුරවල් කියන මේවා නිසානම් තේරුම් ගන්න හරිම අවාසනාවන්ත වටපිටාවක් අපිට තියෙනවා කියලා ඒකාන්තයෙන් නොමනා ලැබීමක් අපිට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ වියඤ්ඤති අත්තා යත්නෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං මට පුත්තුෘත්ති ඉන්නවා ධනෙ තියෙනවා කියලා නුවණ නැති කෙනා ලෝකෙ විහිසෙනවා අත්තා යත්නෝ නාතෝ කුතෝ පුත්තෝ කුතෝ ධනං තමාට තමාවත් නැති වෙනකොට අපි මම මම කියලා මගේ මගේ කියලා ඇසුරු කරන මේ ශරීරයත් ඉදිමිල නිල්ල පුපුරලා ඕජස් ගලලා පුලුවට පස් වෙනවන යම් දවසක කුතෝ පුත්තෝ කුතෝ ධන ධනය කොහෙන්ද පුතෙක් දරුව කොහෙන්ද කියලා අහනවා ඇයි පින්වතුන් මේ ගැන හිතන්නේ නැත්තේ ඇයි ගතානුගතිකව දුවන සමාජ රටාවට එකතු වෙලා ඔහේ දුවන්නේ ඉදිරියෙන් යන එක්කෙනා එක්කෙනා මැරි මැරි වැටෙනවා අපිට පේනවා ඇයි අපිට ඒ ගැන හිතෙන්නේ නැත්තේ ලොවැඩි සංගරාය පෙන්වන කවියක් වේදාග මහමුදුරෝ අසල් ගේක හොරකම් තිය දවසක කුහුල් සිතින් සිඳින්නේ තම ගේ රැක සියල් සතුන් මරුගෙන යනවා දැක කුසල් නොකර ඉඳින්නේ යයි නොසක අපේ ගෙදෙට අල්ලපු ගෙදර හොරෙක් පැනලා බඩු මුට්ටු පැහැරගෙන හොරකම් කරගෙන ගියොත් හෙට දවසේ අපේ ගෙදෙට පණේ කියලා සැක සහගත සිතින් නිදාගන්නෙත් නැතුව ඇහැරගෙන ඉන්නවලු ඒත් එක්කිනා දෙන්න මැරි මැරි යනවා කිසිම සැකක් නැතුව බයක් නැතුව ඉන්නවලු ඇයි ඒ අපි ගාව තියෙන කෙලෙස් වල ස්වභාවය තමයි අනිත් අය මැරුණත් මම මැරෙන්නේ නෑ කියන හැඟීමක් අපිට තියෙනවා මේ කෙලෙස් එක ස්වභාවය
නුවණින්ම ජීවිතයේ දිනුවා මිසක කිසිම දවසක කිසිම කෙනෙක් මේ හිත කියන කියන දේ කරලා දිනුවේ නැහැ මේ සසරේ. ඉතින් මම මෙතෙන්දී මතක් කළේ මේ ටික බුද්ධෝත්පාද කාලයක් වුණාට සමහර විටක අපේ ජීවිත ගෙවෙන්නේ අබුද්ධෝත්පාද කාලයක විදියට. ඔගොල්ලෝ විශ්වාස තියාගෙන තියන්නේ ධර්මවල මුණු පුරව ගැන නම් දේපොළ වස්තු හරක ගන්න ගැන නම් මේ විශ්වාසය බොහොම පතු විශ්වාසයක්. යමෙක් නිසා ඔගොල්ලෝ ප්‍රමාද වෙනවා නම් ඔගොල්ලෝ තේරුම් ගන්න ඔගොල්ලෝ දුකට වැටුණු දවසට මේ කවුරුවත් දේර ගන්න ඉන්නේ නැහැ. මරණයෙන් පස්සේ පැත්තකින් තබන්න මේ ජීවිතේ මේ කය අබල දුබල වෙලා වළංගු නැති වෙලා ටික ටික ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙනකොට තමන්ට ගොඩාක් ආදරේ කියනවා නම් තමන් ගොඩාක් ආදරේ කියනවා නම් ඒ දරුවන්ට කියන්න පුතේ මට ආදරේ නම් මගේ මහලු බවෙන් ටිකක් අරගෙන මම නිදහස් කරන්න පුළුවන්ද? මේ කයට හරි හිතට හරි අධික දුක් වේදනාවක් දැනුනොත් පුතේ උඹ මගේ දරුවා නම් මට ආදර නම් මේකෙන් ටිකක් ගණන් කියලා දෙන්න බෑ. ඇයි ඕනට වඩා අපි මොඩ වෙන්නේ? හොඳට තේරෙනවා හොඳට පේනවා අපේ ජීවිත අපි සතුමයි කියලා. ඒ හින්දා මේ පින්වතුන් තමන් තමන්ට පිහිටක් කරගන්න තමන් ලෝකෙට පිහිටක් කළා උපකාරයක් කළා දැන් හැම කෙනාම තමන් තමන්ට පිහිටක් කරගන්න. මේ මුළු ලෝකෙම දුක නැති කරන්න නොයෙක් ක්‍රම අනුගමනය කරනවා. අපි ඒ ලෝකයේ අතරේ තවත් එක චරිතයක් වෙලා මිසක ඇත්තටම ජීවිතය ගැන නුවණින් තේරුම් ගන්න ජීවිතයක් අපේ ගොනු වෙලා නැහැ. මම මේ ටික මතක් කළේ අපිට සද්ධර්මයේ වටිනාකම තේරෙන්නේ මේ ජීවිතය යම් පමණක හෝ නිසරු බව දැක්ක කෙනෙකුටයි. මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ නිසා හෝ මේ ස්වාමීන් වහන්සේලා කියන හින්දා නෙමෙයි, මේ පින්වතුන් මේ පින්වතුන්ගේ ජීවිතයෙන්ම ප්‍රශ්න කරලා බලන්න, අහලා බලන්න, අහලා බලලා ඇත්තටම තමන්ට සදාතනිකව මේව පරිහරණය කරන්න පුළුවන් නම් වෙනසක් ඕනේ නැහැ ඔහොම ඉන්න. නමුත් තමන්ට හොඳට තේරෙනවා නුවණින් හිතුවොත් මේ ඔක්කොම නිෂ්ඵලයි කියන එක. ඊගාට මෙතන තියෙන ප්‍රශ්නේ සසරදී හැමදාම අපිට මේ මට්ටම හරි ලැබෙනවා නම් ඒක කමන්නේ. ඒ දුකයි නොකිය යුතුයි තව. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ. ඉතින් අද මේ දුක නැති කරන සද්ධර්මයේ තියෙන මේ මොහොත අතහැර ගන්න එපා. අතහැර ගත්තොත් අපිට අර කපුටට වෙච්ච දේ වේ. අලතිනනේ මම දේශනා කරලා තිනා මේ පින්වතුන්ට කපුටු කතාවනේ. ඒ වුණාට බණ අහනකොට නම් ඇත්ත තමයි කියලා හිතෙනවා. ගියාට පස්සේ ආයෙ කපුටම තමයි වෙනවා. මතකයිද කප්පටි කතාව? ආයෙත් කියන්නම්. අද හැබැයි නිදාගන්න එපා, වෙලාවල් බලන්නත් එපා. මම බොහොම වටිනා බණ ටිකක් තව කියනවා. ක්‍රිකට් මැච් එකක් ගියොත් නැත්නම් හොඳ චිත්‍රපටයක් ගියොත් පැය 5 6 අපි ඉඳී නේ. අපිට කකුල් කැක්කුමත් නැහැ, උළුව කැක්කුමත් නැහැ, බඩගිනිත් නැහැ. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. දුක නැති කරගන්න මේ දහමහන් ගියොත් තමයි අපි හරියටම පැයයි බලාපොරොත්තු වෙන්නේ. පැයට වඩා කිව්වොත් කියන්න උනොත් ඔළුව කැක්කුමයි කකුල් කැක්කුමයි තෙහෙට්ටුයි දුරෙන් ඉඳන් ඇවිල්ලා නිදිමතයි මේ ඔක්කොම ප්‍රශ්න ටික නේ. නමුත් හොඳටම උදේ ඉඳන් රෑ වෙලා ඇවිල්ලා මහන්සිලා ලංකාවේ තව කොහේ හරි මැච් එකක් කිව්වොත් හොඳ චිත්‍රපටයක් කිව්වොත් මොකුත් මතකද? නැහැ නේ, මතක නැහැ. ඉතින් ඒ නිසා
අද විලාප බලන්න එපා අපහසුයි. අපහසුව දරාගෙන අපිට පුළුවන් නම් මේ දහම අහන්න ආනිසන්තය තවත් වැඩි. අද තමයි පැය ඉස්සර එළි වෙනකම් බණ කියලා තියෙනවා. එළි වෙනකම් බණ අහලා තියෙනවා. එහෙම කාල නියමයක් නැහැ. මං කියුවේ මොකද්ද ඉස්සෙල්ලා? කපුට ගැන. ඔන්න ඉස්සර හිමාල කැලේ මහ විශාල සද්දන්ත ඇටෙක් මැරලා හිටියා. ඒ කාලේ දවස් ගානක් එක දිගට වහින විශාල වැස්සක් වැහලා 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 මහ ජල කඳක් මතු වුණා. මතු වෙලා මේ ජල කඳ කොච්චරද කියනනම් අර ඇත්කුණ පාවෙන්න ගත්තා. මේ ඇත්කුණ පාවෙලා 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 ඇවිල්ලා කෙළිම වැටුණ කාටද? ගංගා නම් ගඟට. ගංගා නම් ගඟට වැටුණු මේ ඇත්කුණ ගඟේ පාතර ටික 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 ගලාගෙන එනවා. ටිකෙන් ටික ටිකෙන් ටික හෙමින් හෙමින් ඇත්කුණ ගහගෙන එනවා. දැන් කපුටෙක් කෑමක් හොයාගෙන යනවා. කපුට කියන ස්වභාවයෙන්ම කෑදර සතෙක් නේ. යනකොට ඇත්කුණ දැක්කා. දැකලා ඇත්කුණේ වැහුවා. වහලා කොටින් හැම ඉරලා මස් ටිකක් කෑවා. බොහොම රහයි. පිපාසය ඇති වුණා. ඇති වෙනකොට එහෙම හොට දාලා ගඟෙන් වතුර ටිකක් දිව්වා. දැන් මේ කපුටට හිතෙනවා කවර මෝඩෙක් මේ තරම් කඳ බොඳ තනක් තියෙදි දාලා යයිද? එහෙනම් මන්නම් කරවත් යන්නේ මේකෙම ඉන්නවා කියලා ඔන්න වාසස්ථාන කරගත්ත මොකද්ද? ඇත්කුණ. දැන් කපුට කොහෙවත් යන්නේ නැහැ යන අදහස අතහැරුණා. ඉදිරිලා යන අදහස අතහැරුණා. අර අදහස අර කවර මෝඩෙක් මේක දාලා යයිද මම නම් නතර වෙනවා කියපු අදහසත් එක්කම. දැන් කපුට ඇත්කුණේ වහලා ඉන්නවා. මස් කනවා, වතුර බොනවා. කපුට ඇත්කුණේ වහලා හිටියට ඇත්කුණ නතර වෙලා නැහැ. ඇත්කුණ ටිකින් ටික හෙමින් හෙමින් කෙමින් කෙමින් පාතට ගලාගෙන එනවා. පාතට ගලා ගහගෙන එනකොට මේ ඇත්කුණ ඇවිල්ලා වැටෙන මොහොතට මොහොතේ රැල්ලෙන් රැල්ලට රැල්ලෙන් රැල්ලට හසු වෙලා කෙනෙක් ගියොත් ආපහු එන්න බැරි තරම් දුරට ගියා. දුරට ගියා. දැන් මේ ඇත්කුණ ඉතින් හැමදාම තියෙන එකක් නෙමෙයි. යටි මාළු කාලා ලුණු වතුරට දියවලා ඔන්න ඇත්කුණ ඉවර වෙන්න ගත්තා. දැන් පොඩි හංකෑලි ටිකක් විතරයි තියෙන්නේ. මේකේ තමයි මේ එළිලා ඉන්නේ. දැන් කපුටට තේරුණා දැන් නම් හැමදාම ඉන්න පුළුවන් කම නැහැ. බේරිලා යන්න ඕනේ කියලා හිතුණා. හිතලා අර හංකෑල්ල අතහැරලා හසට නැග්ගා. පියාඹලා උතුරු පැත්තට දකුණු පැත්ත හතර දිශාවටම ගියා. ගොඩ බිමක් පේන මානයක් නැහැ. ආපහු හිටපු තැනට එන්න එනකොට ඒ හංකැලත් මාළු කාලා. දැන් හිටපු තැනත් නැහැ, යන්න තැනකුත් නැහැ. දෙපැත්තෙන්ම පිරිහිච්ච මේ කපුට මොකද අපිට මොකද උනේ? මහා ජල සාගරයට ඇදගෙන වැටුණා. වැටෙනකොටම ඒ සාගරේ ඉන්නවා සැඩ මත්ස්‍යෝ. උන් කොටලා මේ කපුටව කෑලි කෑලි වලට කඩලා ගත්ත විනාශකෙක්. ඉතින් හිමාලයෙන් හිත දියුණු කරපු ඍෂිවරයෙක් උඩින් යනවා මනුස්සපතේකට ලුණු ඇඹුල් හොයාගෙන. යනකොට දැක්ක මුහුදු මැද කපුට තට වගේක් තියෙනවා. මෙයා කල්පනා කරනවා සත්‍යකුට මෙච්චර දුර එන්න බෑ. ගොඩ බිම තියන් තට්ටක් මේ තරම් දුරකට ගහගෙන එන්නෙත් නෑ. කොහොමද මේක ආවේ කියලා දිවසින් ආවර්ජන කරලා බලනකොට දැක්ක මේ සිද්ධිය. මේ මුළු ලෝකයාම කරන්නේ මේ කපුට ඇත්කුණේ වහන විදිහට නේද කියලා ඔය කතාව උපමා කළා බණ කියලා. එදා අබුද්ධෝත්පාද කාලෙක රාජ්‍යයන් හතක් අතහැරලා ගියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ තරම් සංවේගයක් ඇති කරගන්න ජීවිතය ගැන. ඒ ඔක්කොම බ්‍රහ්ම ලෝකෙ ගියා කියලා පෙන්වනවා. එදා නිවන් මඟ තිබුණේ නැහැ කියලා පෙන්වනවා. දැන් පින්වතුනි අපිත් ඔය ටිකම කරනවා. ඇත්කුණ වගේ මොකද්ද අපිට ජීවිතේ ජීවත් කරන්න ලැබුණ මේ වටපිටා ගෙවල් දොරවල් ඉඩ කඩන් තියෙනවනම් යටත් වෙසේ මේ තමන්ට ලැබුණ ශරීරය තියෙනවනම් මේ ටික දැන් ඇත්කුණ වගේ. දැන් කපුට ඇත්කුණේ වහලා මස් කෑවට වරදක් නැහැ. මස් කාලා නිතරම මේකින් බේරිලා යන්න බලාපොරොත්තු වෙන්නේ. මස් කාල මූදට වැටෙන්න කිට් වෙනකොට මස් කාල මූදට වැටෙන්න කිට්ටු හරි
අතහැරලා ගියාම ප්‍රශ්නයක් නෑ නේද නමුත් කකුට ඇත්කුනේ වහලා මේ වගේ තන කවර මොඩෙක් නම් දාලා යයිද කියලා හිතුවනේ ඒ හිතීමත් එක්කම යාට මිදීමේ අතහැරුණේ ඒ වගේ කපුට ඇත්කුනේ වැහුවා වගේ තමයි ඇත්කුණා වගේ තමයි මේ දේපොළ වස්තු මේ මගේ ජීවිතය කපුට ඇත්කුනේ වැහුවා වගේ තමයි දැන් මගේ ගෙදර මගේ දරුවා මගේ දුව මගේ පුතා මේ මම කියලා බදාගෙනම ඉන්නේ දැන් ඈ දැන් මෙදෙන අදහසක් මුකුත් නැහැ කාටවත් දැන් කපුට ඇත්කුනේ වැහුවට ඇත්කුණා නතර වෙලාද ඇත්කුණා නතර වෙලා නැහැ දැන් මේවා මගේ මගේ කියලා තණ්හාවෙන් අල්ලගෙන හිටියද ජීවිතය නතර වෙලා නැහැ චිකෙන් ටික හෙමින් හෙමින් කෙමින් කෙමින් මේ ජීවිතය පහතට ගලාගෙන යනවා මේ කොච්චර දුර යනවද ගිය කෙනෙක් ආපහු එන්න බැරි තරම් දුරට යනවා ඈ ගිහිල්ලා ඔන්න කිසිම දෙයක් කරගන්න බැරි ශරීරයේ අබල දුබල වෙලා සිහි යෙ නැති වට පිටාව තන දක්වාම ගියාම බොහෝ දෙනෙකුට හිතෙනවා ඇත්තටම ජීවිතය අනිත්‍යයි නේද ඈ මේක වැඩක් නෑ නේද નિસરුයි නේද කියලා හිතෙනවා එදාට යන්න එන්න තරක් නෑ අර හතර දිසාවේ ගොඩබිම පේන්නේ නෑ වගේ බණ අහන්න බෑ කන ඇහෙන්නේ නෑ පන්සලකට යන්න බෑ අතපය වළංගු නෑ දහම තේරුම් ගන්න බෑ මතකේ අඩුයි ඈ එතකොට මේ වගේ ඒ හැම පැත්තක්ම පිරහෙලා විමුක්තියේ පැත්ත සම්පූර්ණ ඇහැරිලා. ඉන්දස්ස මම මම කියලා මගේ මගේ කියලා හිතාගෙන හිටපු මේ භෞතික දේට අතහැරෙනවා අපිට. විමුක්තියේ අතහැරෙනවා. දෙපැත්තෙන් අතහැරුණා අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. ඈ? මේ සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා මේ සංසාර සාගරයේ ඉන්නවා ජරා මරණ කියන සැඩ මස්තියෝ. ඒවට හසු වෙලා ජීවිතය සුණු විසුණු වෙලා යනවා. දරුව මැරිලා අඬනවා පොපි අද්ග ගහ ඒත් කිසිම ගානක් මට මතකයි අර සුනාමියට එක පවුලක අම්මයි තාත්තයි දෙන්න විතරයි තිබු දරුව 6 දෙනෙක්ම 6 දෙනාම දෙවි අඬනවා විලාපදී මට මුකුත් එපා එක දරුවෙක් ඉතුරු වුණා නම් ඇති කියලා අඬනවා තේරුම් ගන්න මේ සසර ඔගොල්ලෝ ඔක්කොම ඉන්නේ මේ සසරේ කොහොම අඬපුවාර ලූණ තරම් ඇති ඒත් දැන් බය නැහැ අපිට ඒ ගැන හිතෙන්නේවත් නැහැ. එහෙම වෙන්නේ නැහැ වගේ අපි ඉන්නේ. නේද මම මේ බාහිර කරුණු ටික කිව්වා. ඉතින් මම දහමෙන් ටිකක් කියන්නම් ඈ. ඉතින් මේ ටික මම කිව්වේ යථාර්ථයේ මෙබඳු වුණාට අවිද්‍යාවෙන් ගහුණු මේ ලෝකයට මේක තෝරගන්න බැරි වෙලා. අපි දුවන්නම් වාලේ ඔහේ දුවනවා නම් අපේ ජීවිතවල තේරුමක් නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි හිතලා බලලා නොනින් කටයුතු කරන්නේ. බොහෝම දිනෙක මෙතරම ඉපදිලා සසරෙ මෙතරම දුවන අය. එබඳු ලෝකෙ අතරින් පරතරක් වහන්න බොහෝම කලාතුරකින්. මේ පින්වතුන්ට පුළුවන් නම් මේ බුද්ධෝත්පාද කාලේ සසර පරතරක් දකින්න මානසික මට්ටම කැටි කරගන්න මේ ලැබුපු ජීවිතයේ හිස් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඒ වගේ අය. ඉතින් සසර මෙන්න මේ තරම් දුක්ඛාගතයි මේ දුක්ඛාගත සසරෙන් අපි මෙදෙන්න අපි උත්සාහවත් වෙනවා හැමෝම නමුත් උත්සාහවත් වුණාට දුකෙන් මිදෙන්න බැරි වුණා අදත් බඩගින්න පිපාසෙ ඔළුවක කුම් කකුල්ක කුම් අතපය මේ වේදනා දුක් තියෙනවානේ තියෙනවා හිත සමනාපකම් ඈ ප්‍රියංගෙන් වෙන්වීම මහලු බව මරණ මේ දුක් තියෙනවානේ ඉතින් මුළු ජීවිතයේ පුරාවටම දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් අපිට දුක නැති කරගන්න බැරි වුණා. ඇයි ඒ බැරි වුනේ? මං කව දුක නැති කරන්න කියලා අපි මොකක් හරි කළා මිසක මොකද්ද දුක නැති කරන්න කළේ කියලා හොයලා නෙමෙයි කරන්නේ. වහින වෙලාවට මේ වහලේ හිල් වෙලා තෙමෙනවා කියන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා තෙමෙනවා. අවශ්‍යතාවයකුත් තියෙනවා නොතෙමෙන්න. හරි. දැන් නොතෙමී තෙමෙන එකයි ප්‍රශ්නේ නොතෙමී ඉන්න ඕනේ නොතෙමී ඉන්න නම් දන්නවා අපි උත්තරේ දන්නවා මොකද්ද වහල හිල් වෙලා ඒක වහන්න ඕනේ දැන් හිල් වෙලා තියෙන කොහෙද කියලා බලන්න දැන් වහල වහන්න ඕනේ කියලා නේ උත්තරය ආවේ ඉතින් අපි දැන් මේ හරිය තෙමෙන්නේ
ඔහේ හරි වහනවා වහල අර කාමරේ හැදින් තියෙන ඔලු කැටයක් ගෙහිලි හරි දෙතින් නොතින් ඉන්න පුළුවන් කවුරු හරි ඇහුවොත් බලන්නකෝ දැන් අපි කියනවා බලන්නකෝ මේ ගේ තෙමෙනවා මෙච්චර වහලෙත් ඇහුවානේ ඈ කියලා කියන නමුත් තෙමෙනවා ඕකයි හැමදාම කරන්නේ නමුත් නොතෙමේ ඉන්න නම් වහලේ හිල් චේතන වහන්න ඕනේ හිල් චේතන වහන්න ඕනේ කියලා මේ වහලේ වහන්න ඕනේ හොයන්න ඕනේ ඒක වහන්න ඉස්සෙල්ලා කොතනද හිල්ලලා තියෙන්නේ කියනක හොයන්න වෙනවා නේද ඒ වගේ දුක නැති වෙන ඉස්සෙල්ලා දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න අපේ ජීවිතේ දුක එන්නේ කොහොමද කියලා බලන්න ඒක මම බොහෝම සරල උපමාවකින් කියන්න ඈ චතුරාර්ය සත්‍ය අපි අහලා තියෙන දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගයේ වචන ටික ඔක්කොම ටික දන්නවනේ අපි දන්නවා එඳ වචන ලාය කියන දෙයක් නෑ අර්ථය නැත්තේ අපේ ජීවිතේ මං උපමාවකින් කියනවා මේ උපමාව කිව්වහම ටිකක් තේරෙයි මෝඩ බවව තේරෙයි නැත්තම් ඒක තේරෙන්නේ නෑනේ මේ පින්වතුන් ගාව තියනවා කියලා හිතන්න මේගොල්ලන්ට හම්බුණා කියලා හිතන්න වටිනා මණික කෝටි ගණනක් විතර වටිනවා දැන් මේ මණික ඔන්න මණිකක් කියලා දකින්නකොට වටිනාකමක් එනවා අපිට. දැන් වටිනාකම තියෙන කෝටි ගණනක්. දැන් කෝටි ගණනක වටිනා මණිකක් හම්බ වුණාම මේකට කැමැත්ත ඇති කරගන්න ඕනේ නැහැ. ඇති වෙනවා. වටිනාකම දැක්කහම ඉබේම මේකට කැමති. කවුරු කැමති නැද්ද කෝටි ගණනක වටිනා මණිකක් හම්බ වුණාම මේකට කැමති වෙන්නේ නැද්ද? කැමති. ඔන්න දැන් කැමති වුණාම ඒක අපි උරුම කරගන්නවා මගේ කරගන්නවා කාටවත් දෙන්නවට කාට දෙන්න තව කවුරුත් ගන්නවට කැමති නැහැ ඒක මගේ කරගන්න. මම කැමැත්තට කියන තණ්හාව තණ්හාපච්ච උපාදාන. මගේ කරගන්න දෙඩිය ගන්නවා. ගත්තාම මගේ වෙච්ච දෙහම වහම දැඩි මසුරුකම් ඇති වෙනවා. අනුන්ගේ එකකට තියෙන කැමැත්තට වඩා බලවත් කැමැත්ත. මසුරුකම යෙදුනහම දැන් අපි මේක ආරක්ෂා කරනවා. දැන් ගෙදරලා කබඩ් එකක් දානවා. දැන්මම නෑ 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 හොරෙක්වත් තන්නොත් කෙලින්ම කබඩ් එකක වගේ තැනක් තමයි අරින්නේ. දැන් හිතවයි කියන්නේ. එපාර ඒකෙන් අරගෙන දැන් ඉතින් මෙට්ටියට හංගයි. දැන් මෙට්ටියටත් බලන්න පුළුවන්. ඔය උපාස කම්මලන මිරිස් මුට්ටි වලත් හංගනවා ගෙවල් වල. දැන් තැන් වල හාල් එකෙත් හංගනවා. ඔය වගේ. ඉතින් ඔහොම දැන් ගේ ඉඩ මදි හංගන්න. එහෙම වෙනවනේ. වෙන්නේ නැද්ද? වෙනා වෙනා. එතකොට දැන් මේක රකින්න ගෙදර මෙතන වටිනා වස්තුවක් තිබුණොත් හැකියාව ඇති මට්ටමට තුවක්කුවක් ගන්න පුළුවන් කෙනා තුවක්කුවක් ළඟ තියා ගන්නවා. කඩුවක් කිනිසක් ගන්න පුළුවන් කෙනා කඩුවක් කිනිසක් ළඟ තියා ගන්නවා. එහෙම නැති කෙනා ලීයක් පොල්ලක් දණ්ඩක් හරි ළඟ තියා ගන්නවා. දැන් මේ මැණික ගන්න කවුරු හරි ආවොත් තුවක්කුව තියෙන කෙනා වෙඩි තියන්නේ නැද්ද? වෙඩි තියනවා. කඩු කේසෙ තියෙන කෙනා කපන්නේ කොටන්නේ නැද්ද? කොටනවා. ලීයක් පොල්ලක් තියෙන කෙනා ගහන්නේ නැද්ද? ගහනවා. දැන් බලන්න පුද්ගලයා රළු වෙලා තියෙන්නේ, පරුස වෙලා තියෙන්නේ, දැඩි වෙලා තියෙන්නේ ඉබේම. නරක වචන, අපුරු වචන කියලා බැනලා මේක බේර ගන්න පුළුවන් බයි නැද්ද? බැනලා හරි බේර ගන්නවා. ඔන්න දැන් මේව දැන් ඉබේම වෙලා. දැක්කේ මණිකක් කියලා විතරයි වටිනාකමාවේ ඉබේමයි, වටිනවා වුණාම කැමැත්තාවේ ඉබේමයි, කැමති වුණාම ඒක මගේ උනේ ඉබේමයි, මගේ වුණාම ඒක ආරක්ෂා කරන්න මට්ටමට ආවේ ඉබේමයි, ආරක්ෂා කරන්න වුණාම දඬු මුගුරු ගන්න උනේ ඉබේමයි. දායි දඬු මුගුරු අරගෙන යමක් ආරක්ෂා කරන පුද්ගලයා රළු වෙලා තියෙන ඉබේමයි දැන් මේක වෙලා ඔය ලස්සනට බුදුහාමුදුරුවෝ ඒ ටික පෙන්වන දීඝනිකායේ තියෙන මහා නිදාන කියලා සූත්‍රය මේ මම මේ පෙන්වන පෙළ ඔහොමම තියෙන මහා නිදාන කියන සූත්‍රය ඒක බලන්න එතකොට එකම වේදනාව නිසා මෙලවත් දුක් විඳින හැටි පරලවත් දුක් විඳින හැටි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් තාතෝ කියන වචන නපුරු වචන නරක වචන කතා කරන හැටි දින තැන දක්වා මොනවාද අකල් වෙලා දැන් මේ තරම් රකින්න වටිනාකම රකින්න මේ මැණික නැති වුණොත්මක් වෙයි දුකක් එන්නේ නැද්ද එනවා පපුවේ අග්ගඝාණ්ඩන මට්ටමේ දුකක් එන්නේ නැති වෙයිද එයි සිහි නැති වෙන කලන්තය හැදෙන බවට පත් වෙන්නේ නැති වෙයිද වෙයි ඈ වටිනාකම හැටියට එනවා ඔන්න දැන් රකින්න දේ මෙලොවම නැති වුණොත් එකත් මහා දුක මේක රකින්නත් වෙහසක් දරනවා නිදහසේ කැම කන්න බෑ නිදහසේ ගමනක් බිමනක් කරන්න බෑ නිදහසේ නිදා ගන්න බෑ නිදහසේ කෙනෙක්ව ඇසුරු කරන්න බෑ අල්ලපු ගෙදර කෙනා අවශ්‍යයි එයාට යන්න දෙන්නේ නැහැ කාමරේ පැත්තට ඒ වගේ හිමස්සක ඒ දුකත් පැත්තකින් තබන්න
දැන් මේ ගොඩාක් ආසාවෙන් රකින්න දේ තිබුණොත් නැති වුණොත් මෙලොවම දුකයි තිබුණොත් මේ මේ දේ තියෙද්දි තමන් මැරෙන්න වෙනවා එතකොට මේ තරම් වටිනා දෙයකට ආසාවෙන් මැරුණාම ඊට පස්සේ මොකද වෙන්නේ මහා පෙරේත තඩිය කියලා උපදින්න වෙනවා ඊට පස්සේ මේක ආරක්ෂා කරන දේ තිබුණොත් පරලෝ දුක නැති වුණොත් මෙලොවම දුක එහෙනම් දැන් දුකෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ මේ දේ තිබීම නිසා දුකෙන් මිදෙන්න විදිහක් නැහැ නැති බව නිසා දුකෙන් මිදෙන්න විදිහක් නැහැ ඇති බව සහ නැති බව කියන දෙකෙන්ම අපේ ජීවිතයට එන දුක අර අර මේ දේ රකින්න දරන වෙහස පැත්තකින් තබලම සමස්තයක් වශයෙන් අන්තිම යථාර්ථය මොකද්ද මේ අපි නොදන්න ඕනට දුක නෙමෙයිද රැකලා තියෙන්නේ පලන් ගැටිය කැමති ආලෝකයට පහන්දල්ලට පහන්දල්ල කියන්නේ දුක ඒ තේසත දන්නේ මම කැමතිලා තියෙන දුකට නේද එහෙනම් කියලා ඒක ගලප ගන්න බෑ තිරසංගත සත පලන් ගැටිය පහන්දල්ලට කැමති ආලෝකයට කැමති කැමති දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන්දල්ලට පයින්නෝ පයින්නකොට පිච්චෙන දුක එනවා නමුත් එයාගෙන් අහුවොත් එයාවත් කැමති නෑ දුකට එයා කැමති නෑ දුකට එයාත් කැමති පහන්දල්ලට නමුත් පහන්දල්ල කියන්නේ දුක එහෙනම් මං කැමතිලා තියෙන දුකට නේද කියලා දන්නේ අපි කැමති නෑ දුකට අපි කැමති මැනිකට නමුත් මැනික කියන එක ඇති බව නිසා හෝ නැති බව නිසා එන්නේ දුක එහෙනම් අපි කැමතිලා තියෙන දුක නේද මේ ටික ගලප ගන්න බෑ අපි කැමති නෑ දුකට මේ ලෝකේ හැම දෙයක්ම එහෙමයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක කියන එක දුක කියන එක ඇති බව නිසාත් නැති බව නිසාත් දුක එනවා දුක කියනක උපන්නට පස්සේ දුකේ නැති බව අපිට සැපක් වෙන්නේ නැහැ දුකේ නැති බව දුකක් එන්නේ අපිට දරුවෙක් මුණුපුරෙක් හිටියොත් මේ අය ජීවත් කරවන්න උපන්න දවසේ ඉඳලා මහ විශාල දුකක් විඳී අපි එහෙ වගේ දුක් විඳලා අපි මේ දරුවා ඇතුළේදී කළොත් මේ දරුවා නැති වුණා කියලා ඒ දුක අපිට නැති වෙන්නේ ඊට වඩා වැඩි දුකක් උපදිනවා මිසක් නැති වුණා කියලා දුක කියපෙක නැති වෙන්නේ නැහැ වැඩි වෙනවා විතරයි නේ ඒ වගේ දුක කියපෙක ඇති බවත් නැති බවත් දෙකම දුක බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක දුකට දුක කියන තැන දක්වා ගලාගෙන අපි ඉබේම අපිට දුකව නෙමෙයි දුක කියපු තැන ඇති වෙන ධර්මතාවයක් තිබුණා පුද්ගලයෙක් කළා නෙමෙයි අනාත්මයි කියන්නේ ඒකයි එකින් එක පිරෙන සිද්ධියක් තිබුණා වටිනා මැණිකක් කියලා විතරයි දැක්කේ. નિરાයාසයෙන් ඒ ධර්මතාවයේ මැණික කියලා දකින්නකොට වටිනාකම කියන එක ආවේ નિરાයාසයෙන්. වටිනවා කියනකොට වටින දෙයට කැමැත්ත ආවේ નિરાයාසයෙන් ඉබේම. කැමති දේ මගේ උනේ ඉබේම. මගේ දේ ආරක්ෂා කරන උනේ ඉබේම. ආරක්ෂා කරන දේ කරන්න දඬු මුගුරු ගන්නවායි කියන එක උනේ ඉබේම. දඬුම ගුරු අරගෙන ආරක්ෂා කරන දෙයක ඇති බව සහ නැති බව කියන දෙකම දුක එනවා කියන ධර්මතාවය ඉබේම. ඔන්න දැන් මේ මැණික ඇති බව හෝ නැති බව නිසා දුකක් එනවා නම් මේ දුකෙන් ඕගොල්ලන්ට මිදෙන්න හොඳට කැම කාලා පුළුවන්. දැන් ප්‍රියමනාප චිත්‍රපටිය බලලා පුළුවන්. දැන් දුක නැතු වෙනනේ මේ කරන්නේ. ඈ එහෙනම් බොහොම සුඛෝභෝගී ගියද්දුරක් හදාගන්න පුළුවන්. දැන් මේ මැණික නැති මම උපමාවක් කියන්නේ මේ මැනික ඇති බව හෝ නැති බව නිසා දුක් වෙනවයි කියන දේ වෙන්න ඒ තුල ගලාගම් සිද්ධියක් තිබුණා නම් මේ සිද්ධිය දුරු නොකොට මේ දුකෙන් මිදෙන්න වෙන දෙයක් කළ පුළුවන්ද බෑ දැන් මේ වගේ මැනික 100000ක් අපිට තිබ්බොත් ආරක්ෂා කරන්න මේ වගේ වටිනා දේවල් 100000ක් විතර අපේ ජීවිතේ තිබුණොත් අපේ කෙලෙස් සහගත මනස නිසා අපිට පේන්නේ හිතන්න ලේසි දුකක් නෙමෙයි අපි විඳින ඇත්ත කියලා. විඳින්න එච්චරට ආයාසයක් නෙමෙයි. ඔන්න දැන් දැක්කා මේ මැනික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක ආපු හැටි. පහු කාලෙකදී මේ මනුස්සයා මේ මැනික විකුණන්න අරගෙන යනවා. ගිහිල්ලා කඩේකට ගිහිල්ලා වික්කහම මේ කඩේ උඳලා තියෙන අයියෝ මේක මේ වීදුරු ගලක් නේ කියනවා. ඉතින් සැකයි කඩේ මනුස්සයාට දැන්නා අල්ලක් ගෙදරට කඩේට අරගෙන යනවා. ඒකනොත් කියන වීදුරු ගලක් දැන් වීදුරු ගලක් කියලා දකිනකොටම අර වටිනාකමට මොකද උනේ අඩු වුණා අඩු කළාද අඩු වුණා වටිනාකම අඩු වෙනකොට කැමැත්ත ඉබේමයි අඩු වුණේ දැන් මගේ කියලා උරුම කරගන්න බව ඉබේමයි අඩු වුණේ දැන් අර වෙනද වගේ හංගනවද අර වගේ කියනවා
आरक्षा इडे में आज दे गल राकिन पोलू गोटी नो को आरक्षा तीन पुद्गल निवीच किडे दमे वीद्र गल नीमें पपी अग्रह विलाप दिन दुख के भीमनिशा फेरे बलन हट एक वस्तु वीद्रुगल वीद्रुगल हेटे दकीन बेरवेला वेनकिन बोरवट आप रवटला मेनका मेनका बलपू खमलिशा वीद्रुगल मेनका दकपु खमलिशा दुख कीन तन दुम गलागने वीद्रुगल वीद्रुगल हेटेट दाम एतिये इदेम दुख कीने के निधला यदोट दरदवा दम वेच दे निवर्दी दम वीद्रुगल वीद्रुगल कट दम दुख नीचे बुद्रजन हंस पेन्न मेन मेटिक बुद्रजन हंस पेन्न मे लोके आट मे लोके मेनिकोली वाटिना तेन मे मम मे दूव मे पुत मे दीपल वस्तु हरक बानकल दमे भूम वटनाकम दकी लोके दम वटनाकम निशा तन्हा कहते मे हेम देखते इदेम तन्हा निशा आरक्षा मगे मगे विलाती इदेम मगे कर गे आरक्षा कर इदेम दंग आरक्षा कर दंड मुगर पोल गाने गण दंग अपी रालू विलाती दड़ी परस विलाती इदेम දැන් මුන්න ඔහොම යමක් අපේ ජීවිතේ රකින්නවා නම් දඬු මුගුරු අරගෙන මේ දේ ඇති බව නිසා හෝ නැති බව නිසා කියන දෙකෙම දුක් විඳින්න වෙනවා ඒ වගේ බොහොම ආශාවෙන් රකින්නවා නම් මේක දකින්න මේක නැති වුණොත් මෙලොවම දුක් විඳින්න වෙනවා මේක තිබුණොත් පරලොව දුක් විඳින්න වෙනවා මේ ශරීරේ දැන් මේ දුකට අපි මේ එහෙනම් දුකට නේද තණ්හා කරන්න කියලා අපි දන්නේ අපි ආසයි සල්ලි වලට සල්ලි කියන දුකක් කියලා අපි දන්නේ නැහැ. පළඟටිය වගේ. අපි ආසයි මේ ජීවිතේට. ජීවිතේ කියන දුකක් කියලා දන්නේ නැහැ. ඉතින් මෙතනින් හොන්න එක දෙයක් හිතා ගන්න. අපේ දැක්ම මේ විදිහට තියෙද්දි මැනිකක් කියලා දකෙද්දි අපිට කවදාවත් දුක කියන එක නැති කරන වෙන ක්‍රම නැහැ. අනිවාර්යෙන් මේ දුක විඳින්න වෙනවාමයි. මොකද දුක කියන එක එන සිද්ධියක් තියෙනවා. ඒකයි තණ්හාව නිසා දුක එනවායි කියලා බුදුහන්සේ පෙන්වන්නේ ওই නිසායි. දුකට හේතුව තණ්හාව කියලා පෙන්වන්නේ මොකද මේ ළඟම කරුණ පෙන්වන්නේ. අපි නිකමට කියමු මැනික ඇති බව නිසා හෝ නැති බව නිසා දුකක් එනවනේ මේ දුකට හේතුව මේ මැනිකට තියෙන කැමැත්තනේ තණ්හාව. මේ තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙනවා. මැනික තිබුණත් නොතිබුණත් අපිට එන්නේ දුක නැති වෙනවා. තණ්හාව නැති වුණොත් මේ ආර්ය ශ්‍රැංග මාර්ග දුක නැති කරන මාර්ග කියලා සම්මා දිට්ඨිය කියලා පෙන්නේ. එහෙනම් මෙතන තණ්හාව ඇති උනේ මැනිකක් කියලා දැකපේකනේ. එහෙනම් සම්මා දිට්ඨිය වීදුරුකල වීදුරුකලක් කියලා දකින්න. නිවැරදිව දකින්න දකින්නකොට තණ්හාව නැති වෙනවා තණ්හාව නැති වෙනවා දුක නැති වෙනවා කියලා ඒකයි මාර්ගය එතනින් පැනවෙන්නේ. ඈ ඒ වගේ දැන් අපිට බුදුහාමුදුරුවෝ දැක්කා මේ ලෝකයට मेक मेनिक वगे नित्य सप आत्म केलाइन हिंदाई क्षमत ए हिंदाई मगे करगन तीन ए हिंदा यार रक्षा करने ए हिंदाई दंड मुगुर गन एन साइ दुख गलागने बुद्रजन से जिसना कला अर वीद्रु गल मेनिक वीद्रु गलक भाव पेन्नो विल महत्या बुद्रजन हंसे पेन्नो मे लोके अनित्य दया दुख दया अनात्म दया මේක දකින්න සම්මා දිට්ඨි දුක් උදේ දුක හැටියට අනිත්‍ය උදේ අනිත්‍ය හැටියට අනාත්ම උදේ අනාත්ම හැටියට දකින්න සම්මා දිට්ඨි නිවැරදි දැකීම වැරදි දැකීම හා නිවැරදි දැකීම කියලා කියන මොකක්ද මහ කළු ගලක් අරගෙන අපි වතුරකට දානවා දැන් මම මොකද වෙන්නේ මේ ගලෙන් එයට යන එක්කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ උඩ පා වෙනවා යට නොයාවා උඩ පාවෙවා කියලා ප්‍රාර්ථනාවකුත් දැක්මකුත් තියෙනවා කෙනෙක් මේ ගල යට යන්නේ නැහැ උඩ පාවෙන්නේ නැහැ යට යනවා
උඩ පාවෙන්න එපා යට යාවා කියලා හිතනවා දැක්මකුත් ප්‍රාර්ථනකුත් තියෙනවා දැන් එකම සිද්ධිය ආරම්භයක් කෙනු ප්‍රාර්ථනා දෙකක් තියෙනවා දැන් හොඳට බලන්න මේ ගල උඩ පාවෙවා යට නොයාවා කියලා ප්‍රාර්ථනා කරු මිනිසයෙක් තරහටද මේ ගල යට ගියේ නැහැ එහෙනම් මේ ගල යට යාවා උඩ පා නොවේවා කියලා ප්‍රාර්ථනා කරු මිනිසයට අනුග්‍රහ පිණිසද ගියේ සිද්ධවෙන සිද්ධියක් තිබුණා ලෝකේ ධර්මතාවයක් මේ බර සහගත ගල නිබර වූ ජලයට දැමම යට යනවා කියන යථාර්ථයක් තිබුණා ඒ සිද්ධවෙන සිද්ධියට පටහැනිව කරපු ප්‍රාර්ථනාව දැක්මට කියනවා මිච්ඡා කියලා වැරදි කියලා ඒ සිද්ධවෙන සිද්ධියට අනුව හිතපේකට කියනවා සම්මා කියලා නිවැරදි කියලා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා උනේ එහෙම නමුත් දෙකම දිට්ඨිය සම්මාදිට්ඨිය හෝ මිච්ඡාදිට්ඨිය කියන දෙකම සිදුවෙන සිද්ධිය නෙමෙයි. සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨිය කියලා අපිට පෙන්වපු සිද්ධිය අපිට ප්‍රයෝගික කරගෙන සිදුවෙන සිද්ධිය බවට පත් කරගන්න පුළුවන් අපේ ජීවිතේ. මිච්ඡාදිට්ඨිය කිව්වොත් අකුසල් සම්මාදිට්ඨිය කිව්වොත් කුසල්. අපිට පුළුවන් කුසල් වන දේ වන හැටියට සිහි කළා යම් දවසක වෙන සිද්ධිය ජීවිතය බවට පත් කළොත් ඒ සිද්ධියට කුසල කුසල කතාවක් නැහැ ඒක ධර්මතාවය මම මෙතෙන්දි මතක් කරන්නේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියන වචනේ ඒ වගේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා පවතිනවන යම් ධර්මතාවයක් ඒ ඌ ධර්මතාවය ඌ විදිහට දැක්කොත් අපි මේකට කියනවා දැකීම නිවැරදි සම්මාදිට්ඨි එහෙම දැක්කහම තණ්හාව නැහැ තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් මේ පින්වතුන් මිනිස්සෙක් හැටියට විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට මෙන්න මේ ටිකවත් තියෙන්න ඕනේ අපිට. මුළු ලෝකයම දකින්නේ දුකට හේතුව බාහිරෙන් භෞතික දේින්. දේපොළ වස්තුව නැති වුණොත්, ජවල් දුරවල් නැති වුණොත්, හරක බාන නැති වුණොත් තමයි දුක ඉඳින්න වෙන්නේ, දුක එන්නේ කියලා දකින්නේ. දුක නැතිවීම දකින්නේ ගයක් දොරක් හදාගත්තොත් හරක බාන හිටියොත් මිල මුදල් තිබුණ දුක නැතුව ඉන්න පුළුවන් කියලා අබෞද්ධ ලෝකය දකින්නේ. ඉතින් මුළු ලෝකෙම දැන් දුක නැති කරන ප්‍රතිපදාවක් කැහැසිරෙනවා. දුක නැති වෙන ගෙවල් හදනවා, දුක නැති වෙන දරුවෝ හදනවා, දුක නැති වෙන මිල මුදල් එකතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕකමයි දුක එන්න හේතුව. අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධය හැටියට දුකට හේතුව තණ්හාව. ඔය මොන දේ එකතු කරුවත් පුළුවන් කමක් නැහැ. දුක ඇති වෙන විදිහට නම් අපි ජීවත් වෙලා තියෙන දුක ඇති වෙනවා. තණ්හාව නැතිව දුක නැති වෙනා කියලා ඔන්න මම පෙන්වපු දර්ශනය හොඳට මතක තියාගන්න. කිසිම බෞද්ධ කිසිම කෙනෙක් කවදාවත් දුක නැතුව ඉන්න කියලා ගෙවල් දොරවල් හැදුවේ නැහැ, රස්සාවල් කෙරුවේ නැහැ, මිල මුදල් එකතු කෙරුවේ නැහැ කිසිම බෞද්ධ. හැබැයි ඒ අය ජීවිතේ ජීවත් කරන්න, තමන්ගේ යුතුකම් ටික කරන්න රස්සාවක් කළා, ගෙවල් දොරවල් හැදුවා, මිල මුදල් එකතු කළා. ඒ ලැබපු ජීවිතේ ජීවත් කරන්න යුතුකම් කියන ටික කරන්න මිසක දුක නැතුවෙන නෙමෙයි. දර්ශනයක් තිබුණා බෞද්ධයෙකුට. ඒ හින්දා එයා රස්සාව ජීවිතේ කරගත්තේ නැහැ, ජීවිතේ රස්සාව කරගත්තේ නැහැ. දැන් අපිට වෙලා තියෙන අර කාණු හොදන මිනිස්සයාගේ දේ වෙලා තියෙනනේ. දන්නවද කාණු හොදන මනුස්සයට මොකද වෙලා තියෙන්නේ කියලා? එක්තරා මනුස්සයෙක් කාණු හොදනවා. ඇහුවලු මොකක් නිසාද ඔයා කරන්නේ? ජීවත් වෙන්න මහත්මයෝ මේක කරන්න කිව්වා. ඈ? ඇයි කාණු හොදන්න ජීවත් වෙන්න කිව්වා? ඉතින් තව ටිකක් කතා කර කර බලනකොට මම කිව්වලු ඇයි කොහොමද ඔයාගේ ජීවිතය ගෙවෙන්නේ? මහත්මයෝ මම උදේ පාන්දර එනවා මේ පැත්තේ තියෙන මේ කාණු ටික හොදගෙන හොදගෙන මෙහෙම යනවා. අනිත් පැත්තෙන් ওই කාණු ටික හොදලා ওই ටිකට එනකොට හවස වෙනවා, හවස ගෙදර යනවා. මම ඊට පස්සේ ගෙදර ගිහිල්ලා හෙට දවසේදී අනිත් කාණු ටික හොදන හැටි හොදන ක්‍රමය මම හිතනවා. හිතලා ආයෙ පහුවද උදේට එනවා. එතකොට දැන් මේ මනුස්සයාගේ ජීවිතය වෙලා තියෙන්නේ මොකද්ද? දවල් කාලේ කයින් කාණු හොදලා රැයට හිතෙන් කාණු හොදලා අන්තිමට ජීවත් වෙන්න කාණු හොදපු මිනිසයා කාණු හොදන්න ජීවත් වෙනවා. මේ ජීවිතේ මොනවද ඉතුරු? කාණු හොදන්න මිනිස්සෙක් කාණු හොදන්න ජීවත් වෙනවා. අන්තිමට වෙලා තියෙන ඔච්චරයි. නැයි එහෙම වුනේ? ජීවිතේ ජීවත් කරන්න කාණු හෙදුවට කමක් නැහැ. ජීවත් වෙන්න ඕනේ ධර්ම අවබෝධ කරගන්න, දුකෙන් මිදෙන්න නම්.
එතකොට මෙයාට ඉඩක් තියෙනවා ඉඩක් ගන්නවා හදා ගන්නවා ඇයි කයෙන් කාම හොදලා නිදහස් වෙච්ච වෙලාවේ හෝ එයා ඊට පස්සේ ජීවිතේ මේ දුකෙන් මිදෙන පැත්තට හදා ගන්නවා රැය ටික හරි එයා ඒ ටිකේ දුක් කාම හොදන්නේ නේ නමුත් දැන් අපිට වෙලා තියෙන දේත් බලන්න රස්සාවක් අපි කරයි ඇයි මේක කෙරුවේ නැත්නම් ජීවත් වෙන විදිහක් නෑ ජීවත් වෙන ඊට පස්සේ අපි දන්නේම නැතුව ජීවිතයේ තියෙන රසාව කළා උදේම වැඩට යනවා හවස වෙනකම් ඉන්නවා රැයට නිදා ගන්න ටික ඒකනම් කරන්නේ ජීවත් වෙන රසාව කරන්න රසාව කියන්නේ රසාව කරන් ජීවත් වෙන දෙකම වෙලා නම් අපිට බෞද්ධ කියන්න බෑ කිව්ව හැකි ඒ අර්ථයට සුදුසු නෑ අපි අර්ථයේ තියෙන තැන නෑ අපි කියන්න පුළුවන් වචන කතා කරන්න පුළුවන් රහත් කියලා කියන්න බැරි අපිට වචන කිහිප හැකි නමුත් ඒ දේ නේ අපි තුල එතකොට ඉතින් මේ කාරණාව තේරුම් ගන්න හොඳට එක දෙයක් තේරුම් කරගන්න මේ සද්ධර්මයේ මේ දුක අපේ ජීවිතේට ඇති වෙච්ච හැටි අවබෝධ කරගන්න බැරි වෙච්ච හිඳයි මේ තාක් අති දීර්ඝ සංසාර ගමන කාලේ අද දවසේදී පෙර පිනකට මේ ටික හරි අහන්න හරි ලැබුණේ ලෝකේ අපි මේ බණ අහලා හින්ද මේ ටිකවත් දන්නේ ලෝකෙක එහෙම දන්නේම නැහැ එහෙම දෙයක් නැහැ ලෝකෙ මේ ගෙවින රටාවක් මිසක ඉතින් තමන්ගේ මේ ලැබපු ජීවිතය තමන්ගේ විමුක්තිය පිණිස උදව් කරගන්න මේ දුවන සමාජ රටාවට අනුව මොනවා හරි දෙයක් කරන්න එපා දුකටපත් වෙච්ච දවසට තමන්ව බේරගන්න කවුරුවත් නැහැ කියන කෑමම මතක තබා ගන්න මතක තබාගෙන කොහොම හරි මේ දහම අවබෝධ කරගන්න වෙහෙසෙන්න එදා කුරුරට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙ දේශනා කළා ඒ සතිපට්ඨානෙ දේශනා කරපු කුරුරට වාසී යටත් පිළිසෙන් ගෙද ගෙවල් වල වැඩ කරන දැසි දස්කම් කරුවෙක්වත් භාවනා නොකර ඉන්නේ වතුර ටිකක් ගේන්න කලේ අරන් ළිඳට යන ටිකටත් කමතහනක් මෙනෙහි කර කරලු යන්නේ ආහ ළිඳ ගහවදී එකතු වෙනවලු කිසිම මුකුත් කියලාන්නේ නැහැ මෑණියනි ඔබ කරන භාවනාව මොකද්ද කියලා අහනවා මම භාවනාවක් දන්නේ නැහැ කරන්නේ නැහැ කිව්වොත් අගේ ජීවිතේ නින්දා වේ උඹලා වගේ අය හින්දා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ කියලා නින්දා කරනවා කොල්ලා ඉවරලා මේක කරපන් කියලා දෙනවා ඉතින් මෑණියනි මම අහවල් භාවනාව කරනවා අහවල් විදිහට මෙනෙහි කරනවා කිව්වහම සාදු සාදු බොහොම හොඳයි ඕගොල්ලෝගේ අය වෙනුවෙනේ ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියලා. ඉතින් අපිට මේක එපා නම් අපි උත්සාහවත් වෙන්නේ නැත්නම් ඒ අපි වෙනුවෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඇත්තටම සසර පරතරක් හොයන ජීවිතයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන ලෝකයේ ලෝකයා හිතන දෙයට වඩා වෙනස්ව හිතන චින්තනයක් වෙනවා නම් ඒ චින්තනයේ වෙනුවෙන් බුදුහාමුදුරුවෝ පහළ වුණා. විමුක්තියක් ලබන්න අපේක්ෂාවක් කෙනෙක් ළඟ තියෙනවා නම් එයා වෙනුවෙන් බුදුහාමුදුරුවෝ පහළ වුණා. ඒ හින්දා මේ පින්වතුන් මේ ජීවිතේ කොහොම හරි මේ ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මෙතන එකම එක දෙයක් හොඳට අද මතක තබා ගන්න ගැඹුරු දෙයක් බැයිනම් මං කියපු උපමාව හොඳට මතක තියාගන්න. විටින් විට සිහි කළා බලන්න මගේ ජීවිතේ මේ තැන මේ දැක්ම මෙහෙම වෙලා නම් දුක කියන තැනින් මිදෙන්න බෑ මට. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද අපිට? මහ විශාල කන්දක් උඩ ඉඳලා බස් එකක් පෙරලීගෙන නම් ඒක ඇතුලේ නම් අපි ඉන්නේ පෙරලෙනවා. පෙරලෙන බෝලයක් ඇතුලේ නොපෙරළී ඉන්න බෑ. ඒ වගේ දුක කියන එක ජීවිතේ වෙලා නම් දුක ඇති වෙන විදිහේ දර්ශනයක් නම් අපිට තියෙන්නේ. දැන් දුක අනුව පෙරලෙන වෙලා මිසක දුකට උරුමකාරයක් මිසක ජීවිතය අපේ දුකෙන් මිසක අපිට දුකෙන් මිදෙන්න බෑ. අපි පොළොවේ හිටගත්තාම අපිට ඔක්කොම පෙනේ. ඒත් හිටගෙන ඉන්න තැන පේන්නේ නැහැ. ඇයි ඒ? කකුලට ගහිලා. අද ජීවිතයේ අපේ ජීවිතයේ දුක වෙලා හින්දා අපිට දුක පේන්නේ. ඇයි ගහිලා? ඒ තුලනේ හිටගෙන ඉන්නේ අපි. ඔක්කොම පේනවා. දුක අපිට පේන්නේ නැත්තේ ඇයි? අපේ ජීවිතයේ දුක හින්දා. දුක කියන ධර්මතාවයේ ජීවිත නිසා. අපිට අපේ ඇහැ පේනවද? පේන්නේ නැහැ. නේ? බලන්නේ ඇහෙන් නිසා ඒ හැපෙන්නේ. ඒ ඇහැට ප්‍රතිපක්ෂ දෙයක් එන්නේ නමුත් ඇහැ පේන්නේ නැහැ. ඒ වගේ හිතගෙන
ඉන්න කෙනාට ඔක්කොම පෙනේ හිතගෙන ඉන්න තැන පොළවේ ඒ යට පෙන්නේ අඩිය පෙන්නේ ඒ වගේ කෙනෙකුගේ ජීවිතයේ දුක නම් යට දුක පෙන්නේ ඕගොල්ලන්ට ටිකක් හරි දුක පේනවා නම් ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලෝ ජීවිතෙන් ටිකක් දුකින් ආයේ චුට්ටක් අයින් වෙලා පේන්නේ නැහැනේ මේ දුක බව තේරුම් ගන්න හොඳට පය ගහලා ඉන්නේ කියලා මොකේද දුකේ ඈ ඒ හින්දා මේ පේන්නේ නැත්තේ තේරෙන්නේ නැත්තේ පෙවුන තේරුම තමයි අපි අයින් වෙන්නේ එහෙම වෙන්නේ නැත්තේ මේ ලෝකෙට ඒකයි එහෙම වෙලා තියෙන්නේ මේ ඈ එහෙනම් එකම එක කරුණක් මතක තබා ගන්න ලෝකේ වටිනාකමින් නම් තේන්නේ ඒ වටිනාකම නැතිවීමෙන්ම තණ්හාව නැතිවීමෙන්ම දුක කියන එක නැතිවෙන එක නැති වෙන වෙන ක්‍රමයක් නැහැ දුක ඇති වෙන ක්‍රමයට අපේ ජීවිතය වෙනවා නම් අපි කොච්චර බලාපොරොත්තු වුණත් ප්‍රාර්ථනා කෙරුවත් වෙන විදිහකට උත්සාහවත් වුණත් ඒක නැති වෙන්නේ නැහැ මැනිකක් කියලා දැකලා ඒක රකින්න බවට පත් වෙලා නම් ඒක ඇති බව හා නැති බවෙන් දුක එනවා නම් අපිට ඒ දුකෙන් මිදෙන්න ඕගොල්ලෝ රසට කෑම කාලා හොඳට ඇඳුම් ඇඳලා මොන දේ කිරුවත් හරියන්නේ නැහැ මේක වීදුරු ගලක් කියලා දැකීමෙන් මේ දුකෙන් මිදෙන්න වෙනවා මිසක ඒ වගේ දරුවෝ දේපල වස්තුව කියලා මේව ඇති බව හෝ නැති බව කැඩීම බිඳීම නිසා ඕගොල්ලන්ගේ දුකක් එනවා නම් මේ කය ජරා දීර්ණ වීම නිසා දුකක් එනවා නම් මේ දුක නැති කරන්න කාලා බීලා ඇඳලා පැනඳලා බෑ මොකද එහෙම නොකිරීම නිසා නෙමෙයි මේ දුක ඇවිල්ලා තියෙන්නේ මේ කයේ මහලු වීමෙන් මැරීමෙන් එන දුක ඇති උනේ අපි හොඳට කෑවේ බිව්වේ නැතිකම හින්දා නම් ඒක නම් හේතුව හොඳට කෑව බිව්වහම මේ දුක නැති වෙයි නමුත් මේ දුක ඇතිලා තියෙන්නේ මේ රූපෙට තියෙන තණ්හාව නිසායි රහතන් වහන්සේලා කියලා කියන්නේ මුළු ලෝකෙම වීදුරු ගලක් වගේ දකිනවා ඒ මනසට ඇලෙන්න ගැටෙන්න මොකුත් නැහැ ඒ ලෝකෙ තියෙන දෙයක් තිබීම නිසාව නොතිබීම නිසාව දුක එන්න නැහැ හේතුව අපිට මුළු ලෝකෙම නැණි කියලා ඈ ඉතින් මේ බව තේරුම් ගන්න බෞද්ධය හැටියට මේ ජීවිතේ ජීවත් කරන රස්සාවක් කරන්න ගියක් දුරක් හදාගන්න මුදලුත් එකතු කරන්න ඒක ජීවිතය කරගන්නපා ඉඩ ලැබෙන හැම මොහොතකම මේ දුකට හේතුව අපි දැන් දැක්කා අවිද්‍යා තණ්හා කියන ධර්මතා දෙක මේ ධර්මතා දෙක දුර වෙන විදිහට දහමක් හොයන උත්සාහවත් වෙන මම මේ මාර්ගයක් කියන මාර්ගයක අවශ්‍යතාවය සද්ධර්මයේ අවශ්‍යතාවය ගැන බණ කීප එකයි අද සද්ධර්මයේ එහෙනම් අපි නේද දැන්